technology කියවම අපි ගොඩක් innovations ගැන කතා කරා. ඒ වගේම researchers ලා එහෙම නැත්නම් students ලා worldwide students ලා ගොඩක් researchers කරනවා. මේ වගේ research ලක් විදිහට ලෝකේ ගොඩක් කුලං වෙලා තියෙනවා. ගොඩක් high technology performance තියෙන gadgets නිර්මාණය කරන්න. මොකද gadgets නිර්මාණය කරන්නේ ගොඩක් autonomous system. ඒ කියන්නේ without control automatic විදිහට system එකක් ගෙනියන විදිහ තමයි ගොඩක් අද ලෝකේ අලුත් නිෂ්පාදනය කරන්නේ. අදත් කතා කරන්නේ මේක ඔටොනොමස් සිස්ටම් එකක් තමයි. ඒක රිමෝට් කන්ට්‍රෝල් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ සිස්ටම් එකට පුළුවන් වෙනවා අපි කන්ට්‍රෝල් කරන ඒරියා එක. يعني අපි කන්ට්‍රෝල් කරන නෙට්වර්ක් එකෙන් ඔබට ගිහිල්ලා ඉතින් එහාට යාට ඔටෝමැටිකලි පුළුවන් වෙනවා මේ සිස්ටම් එක අපි දෙන කෝඩිනේට්ස් වලින් යාට ඔටෝමැටිකලි යාට යන්න පුළුවන් යාට පාත් එක. ඒක අපි කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ ප්‍රථම වතාවට පුළුවන් වෙලා තියෙනවා මොටර් යුනිසිට් එකේ ස්ට්‍රොන්ස් දෙන්නට පුළුවන් වෙලා තියෙනවා මේ UAV සිස්ටම් එකක් ගොඩක් ඉම්ප්‍රූව් කරලා නිෂ්පාදනය කරන්න. මේක ලංකාව ෆස්ට් ටයිම් කරලා තියෙන්නේ. UAV එක මේකටත් පුළුවන් ඔටොනොමස් නැවිගේෂන් විදිහට ඕනම GPS පොයින්ට් එකකට ගමන් කරන්න. නමුත් අපි කරේ මීට වඩා විශාල දුරකට යන්න පුළුවන් වෙන නිසා විශාල කාලයක් අංගුවනේ රැඳෙන්න පුළුවන් ෆික්සින් UAV එක. එතනදී අපි කරේ ෆික්සින් UAV එක GPS ලොකේෂන්ස් වලට යවන්න පුළුවන් වෙන විදිහට ඔටෝ පයිලට් තාක්ෂණය හඳුන්වා දෙනවා. ඒදී අපි මුලින්ම කරා G22 කියලා කුඩා ගුවන් යානය. ඒට පුළුවන් සාමාන්‍යයෙන් විනාඩි 20 12ක පමණ කාලයක් ගුණේ රැඳී සිටින්න. ඊට පස්සේ අපි කරා රාවන් කියලා ෆික්ස්වින් ට්වින් බූම් විශාල ප්‍රමාණයේ ගුවන් යානය. ඒට පුළුවන් සාමාන්‍යයෙන් විනාඩි 25ක් පමණ කාලයක් ගුණේ රැඳී සිටින නිසා කිලෝ 2 මාර්ග පමණ ගමන් භාරයක් රැගෙන යනවා. චාමික සදන් කළා රාවන් UAV එක. මේ සිස්ටම් එකට පුළුවන් කිලෝ 2මාරක් වගේ බරක් රගෙන යන්න. මේකේ තියෙන ප්‍රයෝජනේ තමයි අපිට ගොඩක් වෙලාවට ගංගු එහෙම නැත්නම් සුනාමි වගේ ඩිසාස්ටර්ක් තියෙන වෙලාවක අපිට පුළුවන් මේ වගේ UAV සිස්ටම් එකකින් අපිට මෙඩිසින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය මොන හරි දෙයක් අපිට අවශ්‍ය දේවල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ වගේ අපිට යන්න බැරි තැන් වලට අපිට පුළුවන් ට්‍රාන්ස්පෝට් කරන්න අපිට අවශ්‍ය දේවල්. රාවන්ට හැකියාව තියෙනවා අපි පාවිච්චි කරන නෙට්වර්ක් එහෙම නැත්නම් අපි Wi-Fi තාක්ෂණයක් එක්ක අපි පාවිච්චි කරන නෙට්වර්ක් එකකින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් normally අපි කරන quadcopter set control කරන්න. එහෙනම් මේ රාවන් හැකියාව තියෙනවා අපි control කරන ඒ network එකෙන් එහාට ගිහිල්ලා යාට automatically තමන්ට පුළුවන් pilot කෙනෙක් විතර auto pilot කෙනෙක් විතර යාට අපි දෙන coordinates අනුව යාට යන්න පුළුවන්. මොරටුව විශ්වවිද්‍යාලය කොහොමද මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්නේ කියලා මේ UAV තාක්ෂණය කියන්නේ ලෝකයේ ඇත්තටම ගොඩක් මිල අධික තාක්ෂණයක්. ඇමරිකාව, චීනය වගේ රටවල් වල තමයි මේ තාක්ෂණය තියෙන්නේ. ඉතින් ලංකාවේ දරුණු විදිහට අපිට මේක කරන්න පුළුවන් නම් ලංකාවේ දේශීය නිෂ්පාදනයක් විදිහට අපිට මිලිටරි ඇප්ලිකේෂන් වලට අමතරව ට්‍රැෆික් මොනිටරින් ඒ වගේ ඒවාට පාවිච්චි කරන්න පුළුවන්. මේක දැන් සිරසේ ප්‍රෝග්‍රෑම් එකක් යනවා විදිහට අපිට ට්‍රැෆික් තියෙන තැන් කියන්නේ. ඒකට මේක ගොඩක් මිල අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රෝන් එකක් සාමාන්‍යයෙන් අපි 3-4 විතර ලංකාවේ හදා ගන්න පුළුවන්. සිස්ටම් එකකින් පුළුවන් අපි ගොඩක් කරලා නැෂනල් පාර්ක් එකක් එහෙම නැත්නම් අපි මොකක් හරි පබ්ලික් ෆෙස්ටිවල් එකක් තියෙනවා අපිට ඒ වගේ එක උඩ ඩේටා ගන්න. එහෙම නැත්නම් උඩ ඔටෝමැටිකලි මේක සෙටප් කරලා අපිට පුළුවන් ඒ දෙන ඩේටා. එහෙම නැත්නම් අපිට සිකියුරිටි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තට මොන හරි ප්‍රශ්නයක් කරනවා නම් සියලුම ඩේටා අපිට දැනගන්න පුළුවන් මේ වගේ සිස්ටම් එකකින්. ඒ වගේම ස්පෝර්ට්ස් වල 2014 වල වින්ටර් ඔලිම්පික්ස් වල යූස් කරා මේ වගේ සිස්ටම්ස් ගොඩක්. ඒගොල්ලන් පුළුවන් වුණා විතවුට් සිකියුරිටි අපිට නැතුව අපිට පුළුවන් මේක තියෙන ආරක්ෂාව වගේ දේවල් වලට මේ වගේ දේවල් යොදා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපිට උද්‍යානවල තියෙන නීති විරෝධී කටයුතු කැලෑලි කිරීම වගේ වරන්න පුළුවන්. ඒ වගේම හදිස්සි ආපදා තත්ත්වයකදී කාටද උදව් කරන්න ඕනේ කියලා විස්තර ලබා ගන්න අපිට හෙලිකොප්ටරයක් යවන්න නැතුව UAV එකක් යවන්න පුළුවන්. ඒක ගොඩක් ඊයේද මඩු වැඩක්.
මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ 2012 පළවෙනි UAV එක තමයි අපේ G22 කියන්නේ. ඒකෙන් පුළුවන් වුණා අපිට පයිලට් ගේ පේන සීමාවෙන් එහාට UAV එක යවන්න. ඒ කියන්නේ බියොන්ඩ් විෂුවල් රේන්ජ් කියලා අපි කියනවා. ඒ කියන්නේ අපිට යන්න ඕන තැන් ටික මුලින් ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ UAV යානය එම ස්ථානවලට ගිහිල්ලා ආපහු අපි පටන් ගත්ත තැනටම ස්වයංක්‍රීයව ගමන් කරනවා. අපි නවත්තපු තැන ඉඳන් චාමි කියලා 2013 පටන් ගත්තා. අපි කරේ පොඩි ගුවන් යානයක්. මේගොල්ලෝ රාවන් කියන කිලෝ 8ක් විතර බර UAV එකක් හදුවා. ඒකර කිලෝ 2ක් විතර පේලෝඩ් එකක් තරංගයන් පුළුවන්. ඒ කියන්නේ අපිට ලොකු කැමරාවක් අවි කරන්න පුළුවන් ඒ UAV එක.